සාදු සාදුුසාදුු නමස්කාරවේවා බුදුරුවනට සැමදාබුදුහිමි සරනයාමි නමස්කාරවේවා දම්රුවනට, සමදා සදහම් සරණයමි නමස්කාරවේවා සංගරුවනට සමදාමහාසංග සරණයමි නමස්කාරවේවා දුනුරුවනට සැමදාතිසාරන සරනයමි සාදුු 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 අපගේ ගුරුදීවෝත්තම කල්යානමිත්‍ර ගෞරනීපින් අත්ලොකු සාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවාසදුු දුදු ගරුතර මහාසංග්‍රත්නයෙන් අවසරයි ස්්‍රද්ධාවන්ත වාසනාවන්ත පිහතුනි. අපේ ජීවිතේ අපි ගොඩාක් අමාරුවය වැටෙනවා අපි ඇසුරු කරන අය නිසා. ගොඩාකය කියන කතාවක් අහල බලන්න ගොඩාකයි කියනවා. මං යාව ඉවිදියට කරයි කියලා එලා කරයි කියලමට විශවාස කලි නෑ. සමරයට තමාගේ ළඟමඉන්න මිතුරා තමයි. තමාගේ ජීවිතයේ විනාසයට කටයුතු කරන්නේ. තමාගේ තියන පෞද්ගලික ොරතුරු ඔක්කොම තමාගේ මිත්‍රයා ඉස්රා ඔක්කොම කියනවා. පස්සෙ කාලක පස ඇවි ඇැවින්න අපාධම මටික කිව්වෙ. මං හිතවෙන්නෑ මෙ මට මෙහම කරාව කියලා. ගොඩාක් දුකසේ වාසී කරනවා ගොඩාක් පීඩාවින් වාසී කරන ගොඩාක් අය තමන්ෙ තියෙන ප්‍රශ්ඩ මිතුරන්ට කියලා. යගේෙම ගොඩාක්කයි මිතුරෝ නිසා තමන්ගේ ජීවිතට හානිවිච්චිවා ගැන කල්පනා කල්පනා කර කර පසු තැවීමෙන් වාසී කරනවා. මේ ඔක්කොටම වටිනා දහම් කරුණක් මිතුරෙ හොයාගන්නේ කොහොමද. හතුරේ කොයාගන්න කොම අපට බැෝ බැලීමට කෙනෙ ොයන් බ බැලෝූ බැල්මටම මිතුරා කෞුද හතුර කවුති කලහගන්න බෑ. තමාගේ ජීවිතයේ වනසන, තමාගේ ජීවිතයේ විනාස කරන ආදරණය වදකයා තමාගේ පිටි පස්සෙන් ඉන්නවා. තමන් අඳනගන්න නෑ. එනිසාත් ඒ හේතුවෙන්ම තමා විනාසයට පත්වෙලා යනවා. තමා දුකට පත්වයෙනවා. තමා කරදරයට පත්වෙනවා. නොයකුත් ප්‍රශ්නවලට තමඟ ගොදුරුවවෙන්නේ මෙන්නම නිසා. ඉති අද, ඔබ මේ වටිනා දහම් කරුණු ටික අපේ කියල දෙන්න බලාපොරත්තු වෙනවා. අපේ මේ සදාම් දේශනව සඳහ අදවසේ අමාධහර සදාම් දේශනාව සඳහා දායකත්තය දරන්නේ පින්වත්. අශ්විනි, කාරයවසම් දේනිය විසි මානුවර වට්ාරන්තැන පෙදෙස. කොස්මි උද්‍යානෙහි අංක එකසි අනුවකෙන් තිස්සත්‍රධරණ ස්ථානය පදිංචිව සිටට. දෙදස් හතරවර්සරේ දෙසැම්බර් මාසේ දිවංගත ගස්සි කාරයවසම් ආදරණීය පියානන්ගේ, ඔක්තෝම්බර් පළමුවන දිනට යෙදෙන අසු නමුන උපන්දිනය වෙනුවෙන්ඇතුමාට පින්ගන මුදන් කිරීමටත්. සුජීවත්ව සිටින විසිදිගේේ ඔක්ටතෝම්බර් මස දාහතර වන්න දින ජන්මදිනේ සමරණ. දයාකාරයවසම් මෑ ආදරණය මෑණියන්ට සෙට්පතීම පිණිසත් මේ සදාහම් දේශනාව සඳහා දායිකත්‍රී දරවා. දි අපි කලිම් මතක්කෙරුවේ අපිට මිතුරා හතුරා හඳුනගන්න බැවීම නිසා අපි ගොඩා අමාරුව යටනවා කියන. එන මේ බලන්න මිතුරාව හතුරාව හඳුනාගත්තේ නැත්තන් තමාන් අමාරයට. ගොඩාකගේ ජීවිතවල. ප්‍රශසන සමාලාට සෙවිදී නසාගන්නව මිනිස්සු. තමන්ගේ මිතුරා කරපු දේවලසා. පවුල් ජීවිත කඩාකපල් කරනවා මිනිස්සු. තමන්ගම මතු තමන්ගෙම මේ කට ඉන්න සහෝදුර සහෝදරය වගේකට ඉන්න මේ යාළ අවිසින් තමාගේ ජීවිතය විනාස කරනවා. ගොඩාහක් අයික ජීවිත අමාහරුවවල් වැටිලා. ගොඩාකය සමහරයිව නරකට පොළඹවලා. නරක ඇසරකට යොමු කරවලා වගේ ජීවිත හානි කරනවා. සමාරු පලිගන්න මිනිස්තුුන්ගෙන් සමාරන් අයට ලංවෙනවා. ලංවෙලා ත ජීවිතේ නසනකං විනාස වෙනකං කවුරුත් දන්න මකත්දවවෙවිනේ කියලා. මේ වගේ ගොඩා අමාරුවයවැටිනි තැනාකි. ඇසරු කරන්න යද්දී පුද්ගලයෙක් ඒ පුද්ගලයා නිසා තමාගේ දිවිතේයට වෙන හානිිය. මේක ලස්සන සිදුවීමක් මුල්කරගෙන තමයි අපි භාගතන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ. එතකොට ඒකාලේ වෙච්ච සිදුවීමක් ගුණා යාලුව අතර කේලම්කේකය කොටඕන පිරිසින්නවා. දැක ලජවනතරා. ඒළංඟට මිතුරංව බිඳවන පිරිසසින්නවා. යාල ඔොක්කොටම මේ සසර කර්ම විපාගයට මුහුණු දෙන්න වෙනවා. ඒ අතරේ මේ බලන්න මේ ලස්සන්න සිදීම කොසල් රජරුවන්ට වෙච්ච සිදුවීමක් මුල්කරෙන තමයි භාගතුර වහන්සේ මේ දේශනවා දේශනා කළේ. එදසල අපගේ කොසොල් රජ්ජරෝ ජේතුතව නාරාමි භාගත වහසේ වැඩන්න කාලේ කොසල් රජ්ජරෝ ලඟ හිටිය හොඳ ඇමති කෙනෙක්. හරි මිතුරුයි කොසල් රජ්ජරුවන්ට හිතවත් කොසල් රජ්ජරවාන්ට හරි කීකරුයි. හරි ගොුණවන්තයි. මේ මේ ගුණවන්ත කීකරු ධාර්මික ජීවිතයක් ගත කරපු මේ ඇමති ගැන. කොසොල් රජ්ජුරුවන්ග බිඳවන්න අනේ කැමතිවරු කේලං කියන්න පටන්ගත්තා. කියේලන් කියලා. එක වතාවක් කියේලාම කිව්වා. රජරු සැකේම් බලන්න පටන් ගත්තම මේ ඇමති දිහා මේ ඇමති ඇත්තටම මේ ඇමති රොක්කම එකතිල මේ කියන්නේ මේයාගේ මනොහරරි අඩු පාඩක් ඇැති මේකමකති තියන වරද්ද. ට හැබැලවා. හරි කීකරුයි ධාර්මිකයි. රජ්ජරුවෝ බලනවා බලනවා මෙ වරතක් පේන්නේ. අඩුපාඩුවක් පේන්නේ. ආයමත් රජරුවන්ට සැකහිතෙනවා. ඇයි මේඇමති රක්කොමික තුල මේයාගැෙන කේලංකිවේ මේ හාහරි ධාර්මිකයි. මෙයා ගුණවන්තයි. මෙහරි කීකරුයි. මේක වැඩ පිළිවුල ක්‍රමාණුකුල වයනවා. ලස්සනයි. වැඩ පිළිවෙල. ඉනිසා ඇයි මෙයාට මෙහෙම කියන්න පටන් ගත්තේ මේ හරි ගුණවන්තයිනේ. එතකොට. රජරුවන්ට හිතමද මේ කහන්න කාගෙන්දම මේකාන්නේ මේක ප්‍රශ්නට විසිඳමක් ගන්න කවද. ඇයි මේ ඇම තවෝටික මේ කතාව කිව්ව මට මේගේ අඩු පාඩු තියනවා කියලා නමුත් මට අඩු පඩ කියන එක අපේෙන් නෑනේ මකද මේ වනේ අමාරුවයි වැටන්න කලින් භාගතුන් වහන්සගේ ගන්න ෝ නෑ කියලා, භාගතුනාසලට කියලා වන්දනා කලගේයට ස්වාමනි භාගතුවාස මෙම මේ අපේ ඇම තිෝරටිකක්කොතුවල්ලමට මෙන්න මේම ආසවාල් ඇමති ගැන. විස්සර ිකක් නමුත් ස්වාමීන්නේ මට හෙම ඒ ඇමතිගහෙම වරදක් පෙන්නෑ. ඒඇමති හරි ධාර්මිකයි. ඒ ඇමති හරි ගුණවන්තයි. ඒ අහරි කීකරුයි. ඉතින් ඒ ඇමති කන්න අනක් ඇමතුරමිය කියදද. මම කොහොමද කටයුතු කරන්න ඕනෑ. එතකොට මං කොමත් දැනගන්න මෙ මෙයාමට මිත්‍රයෙක්ය මෙමට හතුරෙක්ක මෙයා මගේ ජීවිතය වන්නසන්න බලාගෙනන්න කියලා කොමත් දැනගන්නේ බලන්න මේ අපි. දිනිදා ජීවිතය තුළ කොච්චර මනිසුන් රැවටෙනවාද. මේ එනන මනුස්්‍යය අපේ රවට්ටල යනවාන්නේ. අපේ තියෙන සල්ලිභාගෙක් කඩාගන්න බැංකෝක සල්ලි දැම්ම වුනත් අප ගන්නාම්බෙන්න්නේ ඇත මාරලාවට. ඒක උස්සකෙන පැල්ලකි හිල්ලා. ඒ තරමට හොර මිනිස්ස මිනිස්සු කිසි දවසක නොරැවටී ඉන්නනම් හේතුවන්නේ ධර්මාණුකූර ජීවිතත්වල කරුණු තේරු ගත්ති නැත්තා හම්ම තැනම මිනිස්සුන් එකක් කෙන එකක්කෙන රවට්ටනවා මිනිස්සුන් දවල් කඩාබෙඳගන්නවා. කොච්චර මිනිසු රැවටිනවද. අවරුදු පහිම් පාට පහිම් පාට දේශපාලජඥයන් රැවටිනවා. මේ මිනිස්සු රැ රැවටිල්ලේ හැටියට බලන්නම භාගිතරනාන්සේ ලස්සන විස්තරයක් විග්‍රහ කළා ජීවිතී සාර්ථකත්තුයට යන්න අන්නයගෙන් ප්‍රශ්න පීඩා නැතුව රැවටින් නැතු ඉන්න හොඳයි. හොඳ කරුණටික. භාගතු වන්සේ වදල්ල රජතමන අතීත වී පඩිවරු නුවනැත්ත තුළත් ඔය ප්‍රශ්නය ඇති වනාා. අතීති නුවැත්ව තුළත් ඔය ප්‍රශ්න ඇති වුණා. ඕ නොනැත්තන් කරාම ගිහිෙල්ලා ඒ ප්‍රශ්න විසිඳ ගත්තා. නුවනැත්ලන්ගේ වචනයට අනුව සතුරෝ කවුද කියලා හඳුන ගත්තා මිතුරත් හන්න ගත්තා ඊට පස්සේ සතුරම් බෑැරකොට මිතුරංව ලංකරගත්තා. ඒකාලෙත් නුවනැත්ත පණඩිතව කරපු දෙ ඇත්තමයි න නුවනැත්තෙක් විදිහට කෙනෙක්ලාට කියලා නොනැත්තෙක් සත් පුෘෂයක කලකට කියල් හන කෞදමිතුවර කව තාත ක කියලා දැ ඔබ ම හ්වා ද භාගත වනසේ වදරන්නේ භාගත වසක රජුරයඇව්වා. භාගතර වස උත්තරද දෙන්නා මෙම අතීතෙත් මෙහෙම කලා. අනි ස්වාමීනී අතීත කතාව පණඩිතය නුවනැත්ත කොහොමත ගිහිල්ලස් ස්‍රමණ බවනල්ළක නොනැත්තල්ලඟට කියලම මේ ප්‍රශ්න විසිඳ ගත්තේ. එතකට භාගතර වසේ වදාලා. අතීත සිද්ධයක් ගෙන හරදැක්වා වාහගතුන්සේ අතීතියේ බ්‍රහ්මදත්ත රජ්ජරෝ බරණැස්තුට රජකම් කරන කාලේ මහා බෝධි සත්්‍යයෝ ඒ බ්‍රහ්මදත්ව රජරුවන්ගේ අර්ථ ධර්මාණුශාසක පදවේ ධර්මින් ීටියා ජාත කතාවක් එතකොට බෝෂතාාණන් වහන්සේ තමයි රජ්ජරුවන්ට අරතයෙන් ධර්මය අනුශාසනා කරන්නේ එතකොට ඒ බරණැස් රජුට ඉතාම හිතවත් බෝ උපකාරෝ සිටි ඇමතිෙකුට රජතුමා අතිරේක සම්මානයක් පුදා එයට හොඳට ගරබුහුම දැක්ව ප්‍රසාදය පල කලා. එයට හොඳට සැලකව රජරු. හොද ගුණවන්ත කීකරු ධාරමික ඇමති කෙනෙක් හිටිය මේ හොඳට සැලකව අනි කැමතිවරුන්ට මේ සිද්ියමයි මරෝ රජිරන්ට කොසුල් රජරුවන්ට අනි කැමතිවරුන්ට මේික වාවන්න ඇතුව ගියා. එතකොට මොකද අනික් කැමතුරලේ එකතු වෙලා, කල්පනා කල කතා සාකච්ඡා කරල රජරුවන්ට කියල කිවවත්. මේ අසවල් ලැමතිය රජරු විනාස කරන්න යටිපුට්ු වැඩ කර කරරි අන්නෙමේ. ර රජතමනි රැවටෙන් නිපා අවෙන් එපා ඔවහන්සේ මරලා රජකම ගන්ට තමම සූදානම. මේ ඔය එනවිදිහනං එච්චර සුබදායකනය කිවා. රජරුවන්ට සැක හිතුුණා. රජරු කල්පනා කළ එක්දා. රනැස්නුව හමදත් රජරුව කල්පනා කලා ඇමතිව රෝ කකොම එකතුවෙල්ලාගේ නොම මේ රාජ්‍ය අල්ලන්න මත දිර සැලසුම් කරනවා කියලා. නමුත් මටේ කියන විදිේ එයාගේ අඩු පාඩුුවක් පෙන්නේ. එයා අධාර්මිකයි. යාරි ගුණුවන්තයි. යාරි සීලවන්තයි. එය ධාර්මික ජවිතක් ගත කරනවා. යහ අඩුවක් පෙන්න කී කරුයි. රජජරුව කල්පනා කලා කාගෙන් හරි මේ කහන්න ඕනේ ආන්න සුදුසු කෙනා කවුද. ම බෝසතාණන් වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අනශසනා කරන බෝසධන් වහන්සේ. එදා සම්බුද්ධත්වයට පත් නොවී සිටි. අපේ බෝෂතාණන් වහන්ේ දේශනා කරපු කරුණු හරියටම අර්ථාන්‍යත කරුණු. බෝසතන් වහන්සේගේ නුවන කුච්චරද බලන්න. සම්බුද්ධත්වයට පත්වෙලා අපේ ශාස්තෘ වහන්සේ, භාග්‍යතුන් වහන්සේ දැන් ඒක විග්‍රහ කරල පේනෙනවා අපිට මෙන්න මේකයි කියලා. එදා බෝස්තාන්සේ විශස්සර කළේ. එතකොට රජ්ජරුව ඇව්වා බෝසතාණන් වහන්සකින් එදා හොඳ නරක නිවරදිව නුවනින් විමසා දැන්න. ඉතා හොඳ නුව නැතියන් අනුන් කරනාදයින් අසාහෝ දැකහෝ අනුන්ගේ කටහිතුල් තුළින් කෙසේද මොහෝ හඳුනාගන්නේ මගේ සතුරෙක් කියා. කරනදයිෙන් කියනදෙන් එයා වැසුරු කරද්ද. කෝමද කෙනෙක්කෝ හඳුන ගන්නේ. මෙයා මගේ හතුරෙක්, මෙයා මාගේ ජීවිතේ විනාශ කරන්න නාවේ. මෙයා මගේ ජවිතයට අනතුරක් කරන්න නවි කියලා. කෙනෙක් දියා බල කොහොමද තීරණය කරන්නේ. මෙයා හතුරාය මෙයා මිතුරයි කියලා. මෙන් ලස්ස නඋත්තර කියියන් දෙන භාගතුර නාස වදාලා රජතුමන මේක උන්තුයට හගන්න.මිතුරු වෙස් ගත් සතුරා සිය මිතුරාව දුටු විට, අවංකව සිනානොවේ සතුටටද පත්නවේ. ළඟ ඉන්න ඉරියව්ුවෙන් ඔබට තේරුම්ගන්න පුළුවන්. මේ ඉන්නේ මිතුරාද හතුරාද. සිනාවවංක නෑ. හතුරාගේ හිනාව අවංක නෑහැ. ඔබට දැනගන්න පුළුවන්. දැකගන්න පුළුවන්. හරියටම මිතුරාගේ ස්්‍රභාව කාලයක් ඔබ අසරු කරගෙන යනකොට එයාගේ සිනාව අවංක නැත්තං. ඔබ ළඟ ඉන්න මිතුරගේ සිනාව අවංක නැත්තං. චරිත අවංක නැත්ත තේරුම් ගන්න මෙන්නේ මිතුරෙක් නෙමේ මෙන්නේ සතුරෙක්. මිතුරු වෙස්ගත් සතුරා සේ මිතුරාව දුටු විට අවංකව සිනානවී යට සත්තුටක්කෙ නෑ මිතුර දැක්කා කියලා ගං උඩ්ඩිින් සතුට තියෙනවගේ පෙන්න්නන්න ආදනවා අවංකයි වගේ පෙන්න්නන්නාදනවා සිනාව දාන්න අදනවා නමුත් අවංක බව නෑ කියලා ප්‍රකට වෙනයාතුළ. ගේ අවංගෝම සතුටක් නෑ කියලා ප්‍රකට වෙනවා. මිතුරා ඔහු දෙෙස පියනෙතින් බලනාවිට. මිතුරා එයා දෙස ඒ තමාව නසන්න ඉන්න හතුර ඇල්ල මිතුරු වේසයෙන් ඇඉල්ල තමාළඟට එනකොට. අ මිතුරා තමා දෙෙස ප්‍රියනතින් බලන විට. මිතුරු වෙස්ගත් සතුරා මෝණ ඉවතට හරවයි. ඇඩ කෙලිින් හිනාවෙන්න බෑහ. අවංක හිනාවෙන්න බෑ යාට එයා මූුණහකුල ගන්නවා. එයා මූුණ අයිංකර ගන්නවා. මිතුරා කෙලින් බලද්දී අවංකදහසි බලද්දී තමන්ගේ මිතුර අදිහා මිතුරු වේස්ගත් හතුරට කෙලින් මුුණ බලන්න බෑ ඒයහක බලාගන්න ඔන්න මිර මඳන ගන්න. අඩට කෙලිම් බලන්න බෑ අවංක නෑ එයාගේ ඇතුළ වෙන එකත් තියෙන්නේ. එයාගේ ඇතුලෙ කුණු වෙලා එ ඇතුලින් තම නසන්න හදන්නේ එ නිසා එයාට අවංකෝම කෙලිින් හිනා වෙන්න බෑ. කෙලිින් මූන දිහා බලන්න බෑ මූන ඉවතට හරුණු මිතුරාට සතුරු අය ඔගේ පැසසුමට ලක්වේ. ඔබේ මිතුරාට ඔබට හතුරු වෙලා ඉන්න අය ප්‍රසංසා කරනෝ මෙයා. නෑ යාහෙමනෑ ඔබ කියනවා මෙයා මෙහෙම කරනවා මෙයා මෙම කරනවා මෙයා මේ වගේ මෙයා මට මෙහෙම කරනවා කියලා අරයා එයාට ප්‍රසංසා කරනවා. ඔබේ හතුරට, එයා ප්‍රසංසා කරනවා නං මිතුරු වෙස්ක හතුරෙක්. ඔබ දෙස බලාරන්න සිටින්නේ. මිතුරෙක් නෙයි. මිතුරාට සතුරුවයි ඉතා සුහදව ඇසුරු කරයි. එහිදරක් නෙවේ. මිතුරාට හතුරුවෙච්චයි. තමාට හතුරුවෙච්ච කෙනාව, අරයා මිතුරවේසෙන් ළඟීදන ඇසරු කරනවා. තමාට හතුරු වෙච්ච කෙනා. සුහදව ඇසුරු කරනවා එය සුහදව ඇසුරු කරනවා. මිතුරාට හිතවත් අය සියඇසුරෙන් බැහර කරයි. මිතුරත් එක කටම ඉන්න එකටම වාසය කරන, මිතුරට අවංකොවු මිතුරු විදිහට සිටින අයව අර අයිං කරනවා. මිතුරාගේ මිතුරං අයිං කරනවා. මිතුරාගේ හතුරං ලංකරගන්නවා නං තේරුම්ගන්න මෙයා මිතුරු වේසයන් ලංවෙන්නේන. හතුරකී කියා. හොඳට හඳුන ගන්න. මිතුරාගේ ගුණ කියද්දී වෙනදදේ කියා වලක්වයි. ඇයට කෙලිම්ම මිතුරාගේ ගුණ කියන්න බෑ. කෙනෙක් මිතුරගේ ගුණ කියන්නවනම් තමාගේ ස්සරාවේද්දිේවා. නැති තැනකදිවේවා. මිතුරාගේ ගුණ කියන්නවා නම් අනිෙක් අය එයයික වලක්කනො කියන්නේ දෙන්නේ. වෙන මොකටහරි කතාාවඩදලගරන්නවා ගුණයක් කියන දෙන්න. මෙන්න මේවාගේ ඇය හඳුනගන්න. මිතර වේසයෙන් සිටින්න සතුරෝ තමාගේ ජීවිතයේ නසන්න ආපු සතුරෝ තමාව වනසන් ඉන්න සතුරෝ මෙ අඳන ගන්න ඉළංඟෙට භාගිතුනාසේ වදාලා මිතුරාට නින්දා කරන අය ඔහුගේ පැසසුමට ලක්වේ මිතුරාට දොස් පරස් කියනවන නිින්දා පහස කරනවන ගරහනවනං යම් පිරිසක් ආංයාලට මේ ප්‍රශංසා කරනවා. මෙය අයාලගේ ගුණ කියනවා මෙ අයාල්ලගේ ගොුණවර්ණනා කරනවා. එ ල් ප්‍රසංසා කරනවා. එනම් මිතුරාට හතුරෝවන් කරන අයව වර්ණනා කරන වනං. එයාල්ලගේ ගොුණ ප්‍රසංසා ගීතිකා ගයනවනං අනි වාරීම්ම ලඟ සිටින්නේ මිතුරු වෙස්ගත් සතුරකි හඳුනගන්න. මේ ඉන්නේ මිතුර අන්නවේ. මිතුරාට දැන්ියයුතු පුද්ගලිකදේ දැනම් නොදේ. මිතුරාගේ යහපත පිණිස පවතින, මිතුරාගේ දියුණුවට පවතින යහපත් දේ ඇත්නම් ඒවා දැනු දෙන්නේ. දැනුන් දීතු දේවල් දැනුන් දෙන්නෑ. මිතුරාගේ පුද්ගලික කරුණු අන්න අයි අතරේ පතුරයි. මිතුරාගේ දොස් පරස්තියන තැන්තියෙන වනං. පුද්ගලික අඩුපාඩතියන තැන්තියෙන වන අනෙක් අය අතරේ පතුරුුවන්නේ හතුරාය. මිතුරු වෙස්ගත් හතුරා. ඒ මිතුරු වේශයෙන් සිටින හතු මිතුරාගේ ගුන් අගුණ හමත් තැනම පතුරුවනවා. හඳනගන්න මේ ඉන්නේ හතුරෙකී කියා, කිසිවිත කහිතන්න එපා මේ ඉන්නේ මිතුරෙකී කියා. ඒ සිටින්නේ ඔබෝ නසන්න ඔබට රීකං කරන්න මිතුරුවෙස්ගත් හතුරාය. ඊළඟට මිතුරා විසින් කරන හොඳදේ දැක. ැක දත් මිතුරා විසින් මිතුරා හොන්ද දෙයක් කරනවන හොඳ යහපද්ධයක් කරනන සමාජයට සේවයක් කරන මොනවාහරි වටිනා දෙයක් කරන වනං අරහැක බලාගන්නවා. ඇකට කැමති නෑ. යහපද්දේ දැක එයා නහටෙනවා. මිතුලාගේ නුවන ගැන කිසි ප්‍රසංසාාවක් නොකරන මිතුරා යම් දෙයක් කරනවන ප්‍රඥාවන්තය යමක් කරන වන නොනැත්තෙක් කරනය යමක් කරනවන. ඒකට ප්‍රසංසා කරන නෑය. අහිංකරගන්නවා හිතන්නේ වත්න්න ය අහිකරගන්නවා හිත. මේ ඉන්නේ හතුරා. මිතුරු වෙස්ගත් සිනාව පමණක් කෙළියට දමාගත් අභ්‍යන්තරයේ කුණුවවෙච්ච, අභ්‍යන්තරයේ කෙලෙස්වලින් පුරව අගත්ත මිතුරාව නසන්න ළඟට පැමිණෙන්නාව හතුරම ඉන්නේ. ඊළඟට කිති අසසින් වැඩිදියුණුවන මිතුරා දැක. සතුට නම් කිසි දා ඔතුල ඇතිනවේ. ඔබේ ගොුණ කීර්තිරාවේ හැමිතමරම් පැතිරිලායාරවනම්. අරය ගනගන්නවා ඕහ හැමගෙන ොඩටම ඕොන එයා ප්‍රසංසා කරන්නේ. එයාගේ යහපතර කටයුතු කරන්නේ. ඕ උතුල කිසි සතුටක් ඇතිවෙන්නේ ඔයි වැඩි අරත්මෝ කළේ මේ අරත්යන්නේ ඕෝකමකක්වේ පුංචි දෙයක් කියලා කියලා අරයකි ගුණ ප්‍රසංසාාව කීර්තිරාවේ පැතිරලායන යම් කරුණ වහනවානං මිතුරු වෙස්ගත් සතුරා. සතු්‍ර නම් කිසි දාවතුල ඇති නොවේ. ප්‍රනීත බෝජනක් ලදවිට මිතුරාව සිහිපත් නොවේ. බලන්නම් මිතුරාගේ ස්වභාවේ ප්‍රනීත බෝජනයක් තමන්ට හම්බුනාට පස්සේ ඉස්ල්ලා මතක්වෙන්නේ මිතුරහව. මතක්වෙන් නැත්තං මිතුරු වෙස්ගත් කෙනෙ කියන්නේ. එනම් මිතුරු බව කල කියන්නේ මිත්‍ර බව කියලකෙනෙ ච්චර වඩින එකක්. මොනවාරි ප්‍රීතයක් තමන් හම්ිච්ච ගමන්. ඉස්සල්ලා මතක්කෙන්නේ තමාගේ මිතුරා. තනිවම ඒ බුද මිතුරාට දැනගන්ට නොත බයි. හතුරගේස්භාවේ තමයි ප්‍රනීත බෝජනය අඹුනාට පස්සේ ඇයක තනියම කනවා බෙදාගන්නේ. අනිකකනට දෙන්නේ. එක දැනගන්නවත් තියන්නේ. තනිවම කාලි කර කරනවා. මිතුරා කෙරහි ඔහු තුළ මුදු සිතක් ඇති නොවේ. මිතුරාත් එක් ගැම. කාරණික මුරුදුහිතකින් බලන්ට හතුරට බෑ. මිතුරු වේස්ගත් කෙනාට කාරණික හදවතක්කෙෙන් නෑ. එයා නිකං ආහටෝපට මූනිච්චාවට ළඟ ඉඳකින් ඉන්නව විතරයි නව්‍යයාගේ සැබෑ මිතුරු බවක් කයාග පේනෑ. අනේ මිතුරාහට මේ බොජුන් ඇත්නම් සොඳෙ යන සිතුවිල්ල කිසිදා. හතු ති ප්‍රනීත භෝජනය අම්බුනාට පස්සේ. අනේ මෙවැනි ප්‍රීත බෝජනයක් මගේ මිතුරාට තම්බිනවනම් හොඳයි කියලා. ඇයට සිතිල්ලකුබදිින්න ඇ ඇතල් ඉන්න හතුරා. මිතුරු වෙස්ගත් හතුරා. ඒ මිතුර වෙස්ගත් හතුරා කවදාවත් ඔබේ දියුණුට රුකුල් දෙන්නේ. මෙවැනි ගති පිහිට ඇත මිතුරු වෙස්ගත් සතුරාට. මේ වගේ දේවලනින් හඳුන ගන්න. මේ ඉන්නේ මිතුරා නොවයි සතුරාය නුවනැති සත්පුරුෂා ඔහුව මැනවින් හඳුනයි. නුව සත්පුරුෂකිනා හඳුන ගන්නවා. මේ ඉන්නේ මිතුරා මේ ඉන්නේ සතුරා කියලා. බෝධ සතාාණන් වහන්සේ අවංකෝම මිතුරෙක් හඳුනගන්න කොහොමොද කියලා ඊළඟ ගාථටිකින් ප හොඳ නරක නිවැරදිව නුවනින් විමසා දැන ඉතාන නුවනැතියෙක්. අනුන් කරන දේ අසාහෝ දැක හෝ. ඔවුන්ගේ කටයතු තුලින් මෙසේ දැනගනී මුොහෝ මගේ මිතුරකි කියා. පිටරටක ගොස් වසනා මිතුරා නිතර සිහිවේ. මිතුරගේ ස්භාවේ තමයි පිටරටක හිටියත් තමාගේ මිතුරා අංකම තමාගේ මිතුරනාම නං. එ පිටරටක හිටියත්ාව මතක් වෙනවා. ඔහු යල්ලි ගමට ආවිට පිළිගනී සැබෑ සතුටින්. සතුටින් පිළිගන්නවා. දුරබෑහර ඉඳලය එද්ද.මියවරු තෙපුලින් සතුටුව දුඩයි හෝ හා පිලි සඳර. ඕ උන්තට ඇසරු කරනවා ලඟින් ඉන්නවා. මිතුරාගේ ඇසුර මිතරෙකුටට සැබෑ සතුටක් ගෙනදේ. සැබෑම මිතුරාගේ අවංක මිතුරාගේ මිතුරු බව හැම කෙනාටම සතුටක් සැනසිල්ලක්ම ගනවා. සිය මිතුරාගේ සතුරන් ඇසුරු නොකරයි සැබෑ මිතුරා. ඇත්තටම හැබෑම මිතුරා. තමාගේ මිතුරාගේ හතුරං ඇසරු කරන්න යන්නෑ. මිතුරාගේ මිතුරම් පමුණක් ඇස්තුරෙන් ඔව් සතුටගේ. මිතුරාගේ මිතුරංව ඇසුර කිරීමෙන් මෙයා සතුට පත්තිනවා. මිතුරාට දොස් කියන අය කරුණු කියමින් වලකයි. මිතුරාට දොස් කියනව න ියමෙක් ආනියාලට කරුණු කේකේ කේ කිය ඔක කියන්න එපා. ඔ ගැලපෙන් නෑ! ක වැරදි එකක් කියලා මෙය නිදොස් කරනවා. මිතුරාගේ යහපත් ගොුණයට. පසසනා අය පසසායියේ. මිතුරාගේ යහපත් ගුණට ප්‍රසංසා කරන ප්‍රසංසා කරන. මිතුරාට දැන්න්නේ ුතු පුද්ගලික කරනු දන්නවයි. යමක් කේවිතු නම් පුද්ගලිකව එක කියනවා. මිතුරාගේ පුද්ගලික දේ පිටාය සමඟ නොකියි ඇගේ පෞද්ගලිකද ඇතිවෙන කවදාවත් කියන්නේ හඟගන්නවා. මිතුරා විසිං කල හොඳදේ නිතර පසසායි. හොඳ දෙයක් කලා නම් මිතුරා මිරාගේ හොඳදේ ප්‍රංසා කරන ඔගේ නුවන ගැන ප්‍රසංසාාවෙන් පවසයි. ඔගේ ගුණ කීර්තරාවේ පතරෝනවා. මිතුරාගේ දියුණුව දැක තම දියුණුව ලෙස තුටුවේ. මිතුරා දියුණුවෙන දැක 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 තමා දියුණ වෙනවාගේ සතුතක් මිතුරට ලබන්න පුළුවන්. පිරිහියාම දුටු විට මහත් දුකකට පක්වේ. මිතුරා පිරිහෙනවා දැක්කාම. මත්ඒ ක් දැනවා මගේ මිතුර පිහෙනවනි කියෙලා. ප්‍රනීත බොජුන් ලදවිට මිතුරාව සිහිපත්තේ. ප්‍රනීත භෝජනයක්හන්න කෑමක් ප්‍රනීත දෙයක් කම්බුනාට පස්සේ යට මිතුරාව සිහිවෙනවා. මගේ මිතුරයටත් මේ බොජුන් ඇත්නම් සොඳයේ සිතේ ඇට සිවිල්ලක් කියෙනවානේ මගේ මිත්‍රරයටත් මේ කම්බිනන හොඳයි කියලා. මෙවැනි ගත පිහිටා ඇත සැබෑ මිතුරා හට ලොව. ඔහුගේ මිතුරු දම ඉතා මැනවිම් පිහිටා ඇත. නැති සත්පුරෘුෂයා මෙවන් ගුණ ඇති මිතුරන්. දැක්ක හෝ අසාහෝ නිවැරදි වහඳනා ගනි. මේදිර තමයි සත්පුරෘෂයන් හසේල්ලා මේ මිත්‍රයාාව හඳුන ගන්නේ මිතුරව හඳුන ගන්නේ. ඔබටත් මංහිතන්නේ ගොඩාක්කුපකාරයි ජීවිතය අමාරුවය වැටන කලින්. හරියට මිතර හඳුනගන්න. ධර්මානකූල ජීවිතයක් ගත කරන කල්්‍යාන මිත්‍රයාන්න බ්‍රහසේලා කවදාවත් අපේ ජීවිතයා වැඩ පින්ස කටහිතු කරන්නේ. ඒනිසා, ඒ සත්පුරු උතුමන්ගේ ඇසුරට එන්න. ඒ සැෑ මිතුරන්ගේ ඇසුරට එන්න. ඔබ සියලු දෙනාට මේ කරන්ටිකත් තේරුන් අරගෙන. ඔබේ ජීවිතයේ ලස්සන ජීවිතයක් බවට පත් කරගෙන. ගෞතම බුදුසසනේ සනාතන රෙක්වරණය ලබන්න. ඔබ සියලු දෙනාට භාග්‍ය වාසනාවදාවිත්වසාධසා දුසාතු. අද දවසේ අමාධාර සදාම් දේශනාව සඳහාදායකත්වය දරන්නේ පින්වත්. අස්විනී කාරයියවසම් දියනේ විසින් මානුවර වට්ඨාරන්තෙන්න්න පෙදෙස, කොස්මි යුද්‍යානයේ අංක එකසි අනුවකෙන් තිසතරධරණ ස්ථානය පදීංචිව සිට දාස් හතරවසරේ. දෙසම්බර් මාසිෙ දිවංගතගේසි කාරයියවස මාදරණය පියානන්ගේ ඔක්ටෝම්බර් පළමෝනදිනට යෙදන අසු නමෝන උපන්දිනය නිමිත්තිං. හන ෝද රීමට සජීවත් සිටම් දස් විසි දෙක ඔක්තුෝ මරමස දහතර වන දින උපන්දිනේ සමරණ, දයාකාරීෝස මාදරණයේ මෑණියන්ට සෙත්පැතිීමට. සල දේවන්ට පං ද කිරීම් පින්සත් කල්්‍යයානමේත ගෘදයෝතම අපගේ ගෞර න පංහ හම සට පහන්න ද රීමටත්. යකත්‍යයදර පින්හතු නමින් නන්න අරෙන් දඋපකාර කළ පංහතු නමින්. wartawan ് പ് പ കാ ക പ് ിോ പി ി്്. തി പ് ്്ാി്്ാ കര് ദ്ാ ്ാാ്ി പ്ത്. ප గ කා ෙන ధ සඳ දා දරවා. రැ ල් ీ పින් ක් ం ప్්‍රධాన සధ స సలు දෙ అන త్ ග క రం ජ තු සీ ්‍රర్య ో్ సీలు දෙ య பிரరక్ ග සැప සැప පతවා සసதுකින් తමి సදුుసදුుసు. මේ නන්සඳාන් කළ මේ පරලොගහි සලු ඥාතිීන්ට දායිකත්වය දරු සේලිපින්වතු නමින් අනන්ත සසරපුරාවට මේ පරලවගිය සේලු ඥාතීන්ට මේ පින් අනමෝදංකර මනමෝ දංවිත්වා. පරල්ලව ජීවිතයේ සූපත්තිෙත්වා සැපොවත්තෙත්වා සංසාරදුකින් අතමි දෙෙත්වා සාධූසාධූසාදුු. ගේ ിල ാ് න් න മാ ത പ යගේ മ പ ത ോ്ോ ට. ද්ධ කාරමඩගේ ිල්පි තුන්ට දායකත් දරු සසිිල්පිින් ුතුන්ට ශ්‍රද්ධා මාසික ධර්මදාන් සමාජික සියලු පින්හතුට බාප සෑම සියලු දෙනාට මේ පින්කසේ යන මෝදං වෙත්වා සියලු දෙනාට තනුරුවනි අනන්තතාශිරවා දෙේ නිදුක් නිරෝගී සුවපත් භාවේ සල්ල සෙත්වා මෙලෝ ජීවිතේ වාසනාවන්ත වෙත්වා පරලව සුගති ගාමී වෙත්වා සසරදුකෙන් අතුම දෙනට මේ පින් උපකාර වෙත්වා සාදුසාදුසාදු සියලු දෙනාට තෙරුවන් සරණයි නමබුද්ධාය. මෙවැනි බටිනා ධර්මතිේශ්නාශ්‍රවනය කිරීමට ශ්‍රත්තා ඩලි YouTube ජැනලයේ සබස්ක්‍රයිප කරන්න.